මිනු කතාවට ගොඩක් ආදරය කරනව ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් කියන්න සූදානම් වෙන්නේ ඉදිරියට අසේකා මවක් වෙන හැටි ගැන. ඒ වගේම තමයි එයාගේ ජීවිතේ ඉස්සරහට යන හැටි ගැන. ඒ වගේම සමල් ගොඩක් දුක් වෙන හැටි ගැන අසේකව මතක් වෙලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඇත්තටම අසේක කියලා කියන්නේ හරිම අහිංසක චරිතයක්. ඉතින් අසේක හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සැමියාත් එක්ක තමන්ගේ දරුවත් එක්ක තමන්ගේ ජීවිතේ හීන එක්ක ජීවත් වෙන්න. ඉතින් ඇත්තටම කියනවා නම් කොටින්ම අසේකට තමන්ගේ දරුවගෙන් පිට තමන්ගේ මහත්තයගෙන් පිට ලෝකයක් තිබුණ නැහැ. ඉතින් ඇත්තටම එයාගේ මුළු ලෝකෙම උනේ දරුවයි මහත්තයයි. ඉතින් ඒ වුණාට වැඩක් උනේ නැහැ. තමන්ගේ මහත්තයා තමන්ව අතෑරලා වෙන කෙනෙක් ළඟට ගිහිපු දවසේ ඉඳන් ඇත්තටම අසේක දැකපු හීන අසේකගේ ලෝකෙම කඩන් වැටුණා හා සමානයි. ඉතින් කොහොම වුණත් අසේක මේ වෙලාවේ දරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ දරමින් ඉන්නකොට අසේකට ඒකට හරස් වෙන්න ඇත්තටම ඇවිල්ලා ඉන්නවා අසනීපයක්. ඉතින් ඇත්තටම මේ අසනීපෙත් එක්ක ජීවත් වෙන අසේක තමන්ගේ ජීවිතයට කොහොම මුණ දෙයිද? හැබැයි අසේක ඒ තරම් අවසනාවන්ත කෙනෙක් නෙවෙයි. ඉතින් අසේකට ඉදිරියේදී ගොඩක් සතුටින් වගේම ගොඩක් ආදරණීය ජීවිතයක් ඒ වගේම අසේක බලාපොරොත්තු වෙන ජීවිතේ ගත කරන්න පුළුවන් වෙනවා කියන එක ස්ථීරවම කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම ආ දන්නවා ඔය දැකලා තියෙනවා. ඒ තමයි අර මුහුදු වෙරළ ඉඳන් කල්පනා කරනකොට යාගේ අතීතේ. එයාට එතකොටත් බබෙක් ලැබෙන්නේ ඉන්නවා. ඉතින් ඇත්තටම මේ කොහොමද හම්බ වෙන්නේ කියලා මම කලින් වීඩියෝස් වලදී ඔයාලට කිව්වා. ඉතින් ඇත්තටම අසේක තමන්ගේ දරුවා වෙනුවෙන් තවත් තීරණයක් තවත් පරිත්‍යාගයක් කරනවා. ඒ තමයි සමල්ට කොච්චර ආදරේ වුණත් සමල් තමන්ව අතෑරලා ගිහිපු දවසේ ඉඳන් සමල් අමතක කරන්න උත්සාහ කර කර හිටපු අසේකට දරුවා නිසා සමල් අතෑරලා දාලා දරුවා වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් වෙනවා. ඒ තමයි තමන්ගේ දරුවට තාත්තෙක් වෙන්න පුළුවන් කෙනෙක් මුණ ගැහෙනවා. ඉතින් එතකොට ඒ තමන්ගේ දරුවට තාත්තෙක් වෙන්න කෙනෙක් ඉන්නවනම් ඉතින් ඇත්තටම තමන්ගේ දරුවගේ තාත්තා තමන්ගේ දරුවට ආදරේ නොකරනවනම් ඉතින් එතකොට ඒ කෙනා හරහා හරි තමන්ගේ දරුවට ආදරේ ලබා දෙන එක හරිම වැදගත් දෙයක් විදියටයි දකින්නේ අසේක. ඉතින් ඒ නිසා අසේක විතරක් නෙවෙයි ගෙදර හැමෝගෙම තීරණෙත් එක්ක අසේක නැවත වතාවක් විවාහ වෙන්න තීරණය කරනවා ඒ වෛද්‍යවරයාත් එක්ක. ඉතින් වෛද්‍යවරයාත් එක්ක විවාහ වුණාට පස්සේ එයාට දරුවෙක් ලැබෙන්නේ ඉන්නවා. ඉතින් අන්න එතකොට තමයි අපිට අර මුහුදු වෙරළේ දර්ශනය දකින්න හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම කොහොම වුණත් අසේක විවාහ වුණත් ඒ විවාහයෙන් පස්සේ වුණත් අසේකට පුළුවන්කමක් වෙන්නේ නැහැ අර වෛද්‍යවරයාට ආදරය කරන්න. ඒ වුණාට අසේක සියලු යුතුකම් ටික ඉෂ්ට කරන ගමන් තමයි ඉන්නේ. ඒ වුණාට අසේකට මතක් වෙනවා සමල්ව. හැබැයි සමල් ළඟට යන්න හිතලා නෙමෙයි ඒ මතක් වෙන්නේ. ඒ මතක් වෙන්නේ සමල් ඇයි Tamanට මෙහෙම කළේ කියන දේත් එක්ක. ඉතින් කොහොම වුණත් අසේකට දරුවෙක් ලැබෙනවා ඒ වෛද්‍යවරයාගෙන්. ඉතින් අනිත් දරුවයි ඒ කට්ටිය ඔක්කොම සතුටින් ඉන්නකොට අනිවාර්යයෙන්ම සමල්ට විඳවන්න සිද්ධ වෙනවා. මොකද කවදාවත් එයාගේ නෝනට දරුවන් ලැබෙන්නේ නැති හින්දා.